අයිබෝන් තවත් ආරම්භයක්. ඔබ අසා තිබෙනවාද කේමනක් තිබෙනවා වැදගත් වෙන්නේ ගමනේ වේගය නොව ගමනේ දිශාවයි කියලා. බොහෝ දෙනෙක් තමන්ගේ ඉලක්කවලට ගමන් කරද්දී තමන් ගමන් කරන දිශාව පිළිබඳව අවබෝධයක් නැතුව වේගෙන් වැඩ කරගෙන යනවා. නමුත් අවසානයේදී ප්‍රතිඵල ලැබිලා නැහැ. වේගෙන් වැඩ කරලා මහන්සිය පමණයි ඉතුරු වෙලා තිබෙන්නේ. ක්‍රීඩා ශාස්ත්‍රයේදීත් අපි මේ බව දකිනවා. ඇතැම් ක්‍රීඩා පරිපාලකයින්, ඇතැම් ක්‍රීඩකයින් තමන් යන්නේ කොහෙද කියන දේ ගැන අවබෝධයක් නැහැ. හැබැයි හැමදාමත් මහන්සි වෙලා අවසානයේදී ප්‍රතිඵල නැහැ. මේ නිසාවෙන් තමයි අපි කියන්නේ ඔබ ගමන් කරන වේගය නොවේ වැදගත් වෙන්නේ ගමන් කරන දිශාව කියලා. මුලින්ම අපි අවධානය යොමු කළ යුතුව තිබෙන්නේ ඉලක්ක ජයග්‍රහණය කරනවා නම් කුමන ඉලක්කයේද ජයග්‍රහණය කිරීමට සූදානම් වෙන්නේ කියලා. 2024ට 2028ට ඔලිම්පික් තරගාවලි වලට ඉන්දියාව පවා ක්‍රීඩකයින් තනද්දී අපි කොහෙද ඉන්නේ කියන කාරණාව ගැන නැවත හිතන්නට අවස්ථාවක් උදා වෙලා තිබෙනවා. විශේෂයෙන්ම එහෙම හිතන මිනිසුන් බිහි කර ගැනීමේ අවශ්‍යතාවයක් පවතිනවා. ඒ නිසා තමයි ක්‍රිස් බ්‍රෝ නෙක්ස්ට් චැම්ප් හැම විටම ඔබගේ කය මනස ශක්තිමත් කරමින් ක්‍රීඩාවේ සංවර්ධනය සඳහා සිදු විය යුතු දේ පිළිබඳ ඔබට කියන්නේ. ඒ විතරක් නොවේ ක්‍රීඩාවේ අනාගත ජයග්‍රහණ ලබන තරු මොනවාදයි අපි හඳුන්වා දෙන්නේ. මේ සියල්ල එකට කැටි කරගත් ලංකාවේ එකම සංගරාමයේ ක්‍රීඩා වැඩසටහන ක්‍රිස් බ්‍රෝ නෙක්ස්ට් චැම්ප් මේ සතියේ ආරම්භමයි වේ. අතීතයේ ලැබූ පරාජයන්ගෙන් ඔබව දුර්මුඛ කර නොගෙන අනාගතයේදී තිබෙන සුබ ලකුණු කෙරෙහි ඇදී යන්න කියන කාරණාව ක්‍රිස් බ්‍රෝ නෙක්ස්ට් චැම්ප් වැඩසටහනේදී අපි අවස්ථා ගණනාවකදී ඔබට මතක් කරලා තිබෙනවා. අතීත පරාජයන් කියන දේවල් අපිට වෙනස් කළ හැකි දේවල් නෙවෙයි. අතීතයේදී අපි මේ ආසන්න වසර කිහිපයේදී ක්‍රීඩා පිටියේ ලෝක මට්ටමේ පැහැදිලි සැලකිය යුතු ජයග්‍රහණයක් ලැබුවේ නැහැ කියන එක වෙනස් කළ හැකි සාධකයක් නෙවෙයි. හැබැයි මේ මොහොතේ උනන්දු වුණොත් අපිට පුළුවන්කම තිබෙනවා අනාගතයේදී ඒ අහිමි වෙච්ච ජයග්‍රහණයන් වෙනුවට අනාගතයේ හොඳ ජයග්‍රහණ ලබා ගැනීම සඳහා හොඳ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබා ගන්න සහ ඔවුන් වැඩි දියුණු කරගන්න. නමුත් ඒ හැම දෙයකටම කලින් අපි ඔවුන් හොයා ගන්නට ඕනේ. ඔවුන් පිළිබඳ තුරුතුරු සමාජයට කියන්නට ඕනේ. ඒ සමාජයට කීම හරහා ඔවුන් වෙත අවධානය යොමු කරන්නට ඕනේ. ඒ අවධානය සුබ ලක්ෂණයක් බවට අනාගත ජයග්‍රහණය සඳහා පාදමක් බවට අපි පත් කරගන්නට අවශ්‍යතාවය තිබෙනවා. මේ සූදානම් වෙන්නේ අනාගතයේදී වෙණි දක්ෂතා දැක්විය හැකි රටට ඇත්තටම මේ ඵලදායී ලෙස ජයග්‍රහණ ලබා දී හැකි දක්ෂයෙක් පිළිබඳව ඔබට තොරතුරු කියන්නේ ක්‍රිස් බ්‍රෝ නෙක්ස්ට් චැම්ප් නිෂ්පාදක කණ්ඩායම ගියා මේ දක්ෂයා හොයාගෙන. මගේ නම පිරිමිසාරා දෙව්මිනි. මගේ පාසල හම්බන්තොට වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලය. මම ඉගෙන ගන්නේ 9 වසරේ. මගේ ඉවෙන්ට් එක තමයි හයි ජම්ප් එක. වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලය කියන්නේ දකුණු ලක තියෙන සුවිශිෂ්ටම පාසල් වලින් එකක්. ඒ පාසලේ අධ්‍යාපනයේට මෙන්ම විශේෂ සමගාමී කටයුතු වලටත් දරුවන් ඉතාමත්ම දක්ෂතාවය දක්වනවා. විශේෂයෙන්ම ක්‍රීඩාංශයෙන් ඉමහත් දක්ෂතාවයන් මේ අවුරුදු ගාන පුරා අපේ රටට දායට දායාද කරලා තියෙනවා. පියුමි හසාරා දියණිය මට මුණ ගැහෙන්නේ පන්ති කාමරේ ඉගැන්වීම් කටයුතු ලේදෙන අවස්ථාවේ. ඇයගේ තිබිච්ච පන්ති කාමරේ හැසිරිච්ච ආකාරය, තිබිච්ච ක්‍රියාශීලීත්වය සහ ඇයගේ තියෙන උස අණුව තමයි මම ඇය ක්‍රීඩාවට යොමු කරගත්තේ. පුංචි කාලේ නම් ගොඩාක්ම දඟයි. මම හරීම විදේ ගෙදර හිටියත් තාත්තා තමයි වැඩියම විදේ කරන්නේ. අයියලා කැම්පස් වල. ඉතින් අපිට හරි සතුටුයි තාත්තා හරීම සතුටුයි තාත්තා කරන්නේ අරමෝට කාර්මික වැඩ. මම ස්ටෝන් ටැබට් සමස්ත ලංකා හයි ජම්ප් එකේ ෆස්ට් එක. 2018 දකුණු පළාත් හයි ජම්ප් එකේ නව වර්තාව රෙකෝඩ් එකක් 44. ඒකෙන් රෙකෝඩ් එක තියලා දක්ෂතම ක්‍රීඩිකාව ගිය අවුරුද්දේ. ඒ වගේම හර්ඩල් එකිනුත් ගිය අවුරුද්දේ සමස්ත ලංකා ගියා. දකුණු පළාත් ගිය අවුරුද්දේ සෙකන්ඩ් එක. ලෝන් එකක් කරනවා. වැඩිම දක්ෂතාව පෙන්වන්න හිතන් ඉන්නේ හයි එකෙන්. පියුමි හෂාරා දියණිය උස පැනීමේ ක්‍රීඩාවෙන් දිස්ත්‍රික් තරග වලින් ඒ වගේම පළාත් තරග වලින් දිනලා සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. ඒ වගේම ඇය ජාත්‍යන්තර තලයේ තරඟ සඳහා සුදුසුකම් ලැබලා තියෙනවා. අපි ඇයට සුබ පතනවා විද්‍යාලය වෙනුවෙන්. ඇය දැනට දින පහම පුහුණුවෙන් කටයුතු යෙදෙනවා. ඇය බාහිර පන්ති යෑම සිදු කරන්නේ සෙනසුරාදා ඉරිද දිනයන් යොදාගෙන. ඉගෙනීම ගැනීමත් ඉතාම විශිෂ්ටයි. ඉගෙනීමට බාධාවකින් තොරව දින පහම ප්‍රමාණිකුලව පුහුණුවෙන් කටයුතු යෙදෙනවා. ඉතින් ඉස්කෝලේ ඇවිල්ලත් ඇය ඒ වුණාට භාවසර ශිෂ්‍යත්වයේ තොඳට පාස් වුණා. ඒක දවසක් පන්තියකට ගිහිල්ලා නැහැ. දරුවා ගැන කතා කළොත් වඩා ඉස්සෙල්ලාම කතා කරන්න ඕනේ ජානකී රණවීර මිස්ත තමයි ගොඩක්ම මේ විස්තුතිවන්ත වෙන්න ඕනේ. එයා තමයි සමස්ත ලංකාවම ගෙනියනකොට එයා තමයි ළමයා ගැන ළමයාගේ බඩු මුට්ටු ටික උසන් යන්නේ ටීචර් තමයි.
ටීචාරි මාදර කන්න බොන්න දීලා කවලා පොවලා දැන් වාහනයක ගියත් මිස් තමයි ළමයාගේ බඩු මුට්ටු උස්සන්නේ. ගුරුවරු හරීම කැපවීමක් කරන්නේ අපේ දරුවා වෙනුවෙන්. මට රණවීර මිස් තමයි මගේ පුහුණු ටීචර් විදිහට ඉන්නේ. 2016 6 වසරේදී ස්කූල් මීට් එකේ තමයි මිස් හම්බුනේ. ඒ ස්කූල් මීට් එකෙන් හයි ජම්ප් එකේ ආස හිතිලා මං ගියා. ගියාට පස්සේ මිස් දැනගත්ත මිස්ට තේරුණා මගේ දක්ෂතාවයක් තියෙනවා. ඒ හින්දා මිස් මාව ගත්තා. එතනින් ඉඳන් මේ 2016 ඉඳන් තමයි ප්‍රැක්ටිස් කරන්නේ. ගෝල් වැට් ටික කරනවා. සෙන්සුරා දෙයි දෙයි පන්ති. ක්‍රීඩාව කරද්දී ධනාත්මක චින්තනයක් ඇති වෙනවා ළමයිගේ. ඒ හින්දා يعني අධ්‍යාපනයත් ක්‍රීඩාවත් එක්කම කරගෙන යනවා මම ඇයට සුබ පතනවා ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තරයට ගිහිල්ලා ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට ජයක් රැගෙන එන්න කියලා දුව මං හිතාගෙන හිටියේ ලෙක්චර්ස් කරන කරන් තමයි කැම්පස් එකේ ඉතින් ඒ වුණාට එයා කැමති පැත්තනේ ඒකින්ද ඒ දරුවට කැමති පැත්තට අපිට වුණා පැත්ත නෙමෙයි දරුවට වුණා පැත්තට අපි යන්න දෙනවා ඒකට උදව් කරනවා අපි මේ මොහොතේ මම පියුමි හෂාරා දියණියට විද්‍යාලයේ සමස්ත විද්‍යාලීය විදුහල්පත්තුමේගේ ආචාර මණ්ඩලේ ඒ වගේම සුවහසක් දුවදරුවන්ගේ සුභාශිංසන එක්කන සිටිනවා ඇගේ ක්‍රීඩා දිවිය අතිශය සාර්ථක වෙන්න කියලා. අනාගතේ කොහොම හරි ඔලිම්පික් පදක්කම ලංකාවට ගේන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මෙවර මාව නෙක්ස්ට් චැම්ප් විදියට තෝරාගත්තට ක්‍රිස් බ්‍රෝ ආතෙන්ට බොහොම ස්තුතිවන්ත වෙනවා. මෙවැනි දක්ෂයින් පිළිබඳ තොරතුරු කියනකින් අපි අපේක්ෂා කරන්නේ මේ දක්ෂයින්ට අනාගතයේ ජයග්‍රහණ දක්වා තිබෙන පරතරය සීමාව අඩු කරන එක. ඔවුන්ට ජයග්‍රහණ සඳහා යාම පහසු කරන එක. එතම් අවස්ථාවල ඔබ නොදන්නවා වුණාට මේ දක්ෂයින් පිළිබඳ තොරතුරු කිව්වහම ඔවුන්ට උදව් කරන්න පිරිස ඉදිරිපත් වෙනවා. ඒ විතරක් නෙමෙයි සමාජයේ ඇස ඇරෙනම අඩුම තරමේ මෙහෙම දක්ෂයෝ අපිට ඉන්නවායි කියලා. ඔවුන්ව ආරක්ෂා කරගන්න පෙළඹෙනවා. 100%ක් ශ්‍රී ලංකාවේ සමාගමක් වෙන ක්‍රිස්ප්‍රෝ ආයතනය මේ වැඩසටහන සඳහා ආයෝජනය කරන්නේම එවැනි උදාර පරමාර්ථ ගොන්නක් හිතේ තියාගෙන ලංකාවේ අනාගතයේදී ක්‍රීඩාව ජනප්‍රිය වෙන්නට ඕනේ තව තවත් ඒ වගේම ජයග්‍රහණ ලැබෙන්නට ඕනේ ඒ සඳහා මෙවැනි බොහෝ දේ තව තවත් කිරීමට අවශ්‍යතාවය තිබෙනවා. ඉතින් ක්‍රිස් බ්‍රෝ සමාගමේ ඒ සක්‍රියව මතක් කරන ගමන් අපි යන්නේ විරාමයකට. විරාමෙන් පස්සේ අපිට තවත් බොහෝ දේ තිබෙනවා කතා බහ කරන්න. විවිධ ක්‍රීඩා ඉසව්වල තාක්ෂණය කෙසේ විය යුතුද? උදාහරණයක් විදිහට හෙල්ල විසිකරන ක්‍රීඩකයෙක්ට තමන්ගේ කොච්චර ජවයකින් හෙල්ල මුදා හැරියත් වැඩක් නැහැ. අංශක 45 කෝණයට මේක යොමු කරන්න බැයි නම් ලොකු දුරක් ගමන් කරන්නේ නැහැ. මෙන්න මේ වගේ සරල කාරණා පිළිබඳව අපි ඔබට ගැඹුරින් දැනුමක් ලබා දෙන්න තීරණය කළා. මේ ඒ පාඩම් මාලාවේ පළවෙනි දිගහැරුම. ප්‍රථමයෙන්ම මේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ විකාශය පිළිබඳව මම සඳහන් කිරීමට කැමතියි. ග්‍රීසියේ ඇතෑන්ස් නුවර පෙන්ටතලන් කියන ඉවෙන්ට් එක යටතේ ඉසව්ව යටතේ තමයි මේ හෙල්ල විසිකිරීම ආදී ඔලිම්පික් තරගාවලියේදී පවත්වනු ලැබුවේ. ඒ වගේම මොඩර්න් ඔලිම්පික්ස් ඒ කියන්නේ නූතන ඔලිම්පික්ස් ක්‍රීඩා උළෙල පටන් ගන්නවා 1896 මේ 1896 පටන් ගන්න ඔලිම්පික්ස් වල මොඩර්න් ඔලිම්පික්ස් වල හෙල්ලේ භාවිතා කිරීමේදී ප්‍රථමයෙන්ම අපි ජයග්‍රහණය ප්‍රධාන වශයෙන් ලැබුත්තේ රටවල් ලෙස ෆින්ලන්ඩ් චෙකොස්ලොවේකියා නෝර්වේ වැනි රාජ්‍යයන් මේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රවීණයන් ලෙස මූලික හැකියාව ලැබුණා. වර්තමානයේ මෙම හෙල්ල විසිකිරීමේ ඉසව්වේ කාන්තා සහ පිරිමි ලෝක වාර්තා පිළිබඳ චෙකොස්ලොවේකියා කියන චෙක් රිපබ්ලික් ඒ රාජ්‍යයෙන් තමයි මේ පිරිමි සහ කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වල ලෝක වාර්තා වලට හිමිකම් කියන ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙපලක් බිහි කිරීමට හැකියාව ලැබිලා තියෙනවා. ප්‍රථමයෙන්ම සඳහන් කරන්න පුළුවන් හෙල්ල විසිකිරීමේ ක්‍රිමි සව්වේ වාර්තාවට හිමිකම් කියන්නේ චෙන් සිනස්නි කියන ක්‍රීඩකයා. ඔහු විසින් 1996 මීටර 98 සෙන්ටිමීටර 48ක් දුර විසිකරමින් දැනට පවතින වර්තමාන ලෝක වාර්තාව විදිහට මෙම ක්‍රීඩකයා මෙම වාර්තාවට හිමිකම් කියනවා. එම රාජ්‍යයේම බාබරා ස්පටකෝවා කියන
ක්‍රීඩිකාව විසින් හෙල්ලවිස් කිරීමේ සෞවේ ජයග්‍රහණ ලබා ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඒ මීටර් ප්‍රමාණය ලෙස මීටර් 72යි සෙන්ටිමීටර් 28ක් දුර විසි කරමින් ලෝකයේ මෙතෙක් දුර වැඩිම හෙල්ල දුරක් විසි කරපු කාන්තා ක්‍රීඩිකාව ලෙස ඉතිහාසගත වීමට මෙම ක්‍රීඩිකාව සමත් වෙලා තියෙනවා. සාමාන්‍ය ක්‍රීඩකෙක් මේ හෙල්ලවිස් කිරීමේ සෞව සඳහා තෝරා ගන්නකොට ෆිසියොලොජිකලි, ඒ කියන්නේ ශාරීරිකව මොන ගුණාංග මෙම ක්‍රීඩකයා තුළ අන්තර්ගත විය යුතුද කියන දේ පුහුණු කරුවට ගොඩක් වැදගත් වෙනවා. මොකද ඒ ශාරීරික ගුණාංග ශාරීරික ව්‍යුහය මෙම හෙල්ලවිස කිරීමේ ඉසව සඳහා ප්‍රධාන වශයෙන් බලපාන නිසා ෆිසියොලොජිකල් ස්ට්‍රක්චර් එක ලෙස, ඒ කියන්නේ ශාරීරික ව්‍යුහය ලෙස අපි ශාරීරික ව්‍යුහයන් ගැන කතා කිරීමේදී ඔබ දන්නවා ඇන්ත්‍රොපොමෙට්‍රි කියලා අපේ විෂයක් තියෙනවා. ඒ කියන්නේ මානව ශරීරය පිළිබඳ මෙෂර්මන්ට්. ඒ කියන්නේ ඒ නිර්ණයකට එන්න පුළුවන් ඒ විෂයක්. ඒ විෂය තුළ මේ මානව ශරීරයේ කොටස් තුනකට වෙන් කරලා තියෙනවා. එකක් තමයි මෙසෝමෝෆි, අනික එක්ටෝමෝෆි, අනික එන්ඩෝමෝෆි. මේ තියෙන ශාරීරික කොටස් ව්‍යුහයන් තුනේ යටතේ හෙල්ලවිසි කිරීමේ සෞව සඳහා මෙසෝමෝෆි කියන ශාරීරික ව්‍යුහය තියෙන, ඒ කියන්නේ හොඳ පිරිපුන් ශරීරයක් තියෙන, හොඳ හැදිදැදි ශරීරයක් තියෙන ක්‍රීඩකයන් අපිට බැලූ බැල්මට පුද්ගලයා දකින ප්‍රමාණයෙන් අපිට තීරණයකට එන්න පුළුවන්. ක්‍රීඩා පිටියේදී අපිට ඇතැම් අවස්ථාවල නොහික්මුණු ක්‍රීඩකයෝ හම්බෙනවා. කිසිම ඉවසීමක් නැති ක්‍රීඩකයෝ. ඔවුන් ඇතැම් අවස්ථාවලදී අඩදබර ඇති කරගන්නවා. නමුත් ඒත් එක්කම අපි අමතක කරන්න හොඳ නැහැ. ඔවුන් ක්‍රීඩාවේදී දක්ෂතාවක් දක්වනවා. ඒ දක්ෂතාව දක්වන එවැනි නොහික්මුණු ක්‍රීඩකයෙක් පිළිබඳව යමක් කියන්නයි මේ සූදානම් වෙන්නේ. ඔහු ඇත්තටම පාකිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අති විශිෂ්ට සේවාවක් කරපු ක්‍රීඩකයෙක් තමන් ක්‍රීඩා කළ කාලය තුළ. බලමු මේ කවුරු ගැනද මේ කියන්නේ කියලා. දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් පකිස්තාන පවුලක සියලු දෙනා ක්‍රිකට් ලෝලීන් වුණා. අයියාමලෝ නිතර ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූ මේ පවුලේ වඩාත් දක්ෂ වූයේ බාලයයි. වේගෙන් පන්දුට පහර දුන් මේ දරුවා තරමක් ආවේගශීලී අයෙක්ද වුණා. 1970 වසර වන විට මේ දරුවා 13 වන වියේ පසු වුණා. ඔහු පකිස්තානයේ පළමු ක්‍රිකට් නායක අබ්දුල් කාදර්ගේ නෙත ගැටෙන්නේ ඒ අතරතුරයි. ඔහුගේ ප්‍රතිකරණය දුටු පළමු වතාවේම කාදර් විශේෂ ප්‍රකාශයක් කළා. එනම් මේ කුඩා ක්‍රීඩකයා පකිස්තානයේ දශකයේ සොයා ගැනීම වනු ඇති බවයි. ඒ ඉංගියට සාධාරණයක් කරමින් ජාවිඩ් මියන්ඩාර් නම් මේ තරුව පකිස්තාන ජාතික කණ්ඩායමට එක්කෙරෙන්නේ 19 වන වියේදී. ඒසිය පළමු ඉනිමේදීම ලකුණු 165ක් ලබා ගනිමින්. එලෙස ශතකයකින් සිය දිවිය ඇරඹූ ජාවිඩ් මියන්ඩාර් සිය ටෙස්ට් දිවිය තුළ ලකුණු 8832ක් රැස් කරන්නේ ඉනිමක සාමාන්‍ය ලකුණු 52ක් ලෙස රඳවා ගනිමින්. එක් දින ලකුණු 7381ක් සඳහා ඔහු රැස් කළ ශතක ගණන 8ක්. පිටිය තුළ අනන්ත අප්‍රමාණ ගැටුම්වලට පැටලී ඇතත් මියන්ඩාර් අදටත් ලෝකයේ අපමණ ගෞරවයට පාත්‍ර වූ ප්‍රතිකරුවෙකු වෙනවා. දන්නවා අපි හැම විටම හිටපු දක්ෂ ක්‍රීඩකෙක් එහෙම නැත්නම් වර්තමානයේ දක්ෂතා දක්වන ක්‍රීඩකෙක් පරිපාලකෙක් මේ විදිහේ ඔබට යමක් ජීවිතයට ගත හැකි යමක් කිව හැකි පුද්ගලෙක් මැදිරියට කැඳවා ගන්නවා. ඇතැම් විට ඔහු තමන්ගේ ක්‍රීඩා ජීවිතය ගැන කතා කරන දේවල් වලින් ඔබගේ ක්‍රීඩාවට වෙන්න පුළුවන්, හැබැයි ඔබගේ ජීවිතයට යමක් එතන තියෙනවා වෙන්න පුළුවන්. එවැනි ජීවිතේ වටිනා යමක් ප්‍රකාශ කළ හැකි පුද්ගලෙක් අපි අදත් මැදිරියට කැඳවා ගත්තා. කමල් පාලිතලගෙන් පස්සේ බැට්න එක අතර ගත්තේ පාපෙදි ක්‍රීඩාවේ මේ ක්‍රීඩකයා. පළවෙනි වතාවෙම සාග් තරගාවලියට පාපෙදි ක්‍රීඩාව ඇතුල් කරපු මොහොතේදී ඒකේ ජයග්‍රහණ රන් පදක්කම් ශ්‍රී ලංකාවට දිනා දෙන්නට සමන් වෙච්ච ක්‍රීඩකයා. අද අපිත් එක්ක මැදිරියේ ඉන්නවා. සීපී මීමනගේ නම කිව්සැනින් පාපෙදි ක්‍රීඩාවට ආදරය කරන හිතවතුන් දන්න සීපී මීමනගේ මහත්මයාව අපි ඉතාමත්ම ගෞරවයෙන් මැදිරියට පිළිගන්නවා. ආයුබෝවන්. ආයුබෝවන්. හොඳයි, මීමනගේ කිව්වහම මීමනගේ සහ පාපෙදි කියන්නේ මේ ගහට පොත්ත වගේ ඇලිච්ච නම් දෙකක්. ලංකාවේ පාපෙදි ඉතිහාසය ගැන ලියනවා නම් සීපී මීමනගේගේ නම සඳහන් නොකර පාපෙදි ක්‍රීඩාව ගැන ලියන්න බෑ. එම ලියනවා නම් ඒ පරිච්ඡේදයක් අඩු පොතක් බවට පත් වෙනවා ලංකාවේ පාපෙදි ඉතිහාසය ගැන කතා කරනකොට. මීමනගේ කියලා කියන්නේ යුද හමුදාවෙන් බිහි වෙච්ච අතිවිශිෂ්ට ක්‍රීඩකෙක්, අතිවිශිෂ්ට පාපෙදි ක්‍රීඩකෙක්. ඔහු 1999 විතරක් නෙවෙයි 2006 අවුරුද්දේ ලංකාවේ පැවතිච්ච තරගාවලියේදීත් රන් පදක්කම් දෙක රැක ගන්නට සමත් වෙනවා.
අනුනවයේ දිනාගත්ත විදිහටම යනුව දකුණු ආසියානු මට්ටමේ අවුරුදු ගාණක් තිස්සේ අපරාජිත ශූරයා කියලා අපිට සීපී මීමනගේව ඉතාමත්ම ගෞරවයෙන් හඳුන්වන්න පුළුවන්. අපි මුලින්ම පටන් ගමු. ලංකාවේ ක්‍රීඩා වර්ග ගොඩක් තියෙනවා. හැබැයි පාපැදියටම නගින්න හිතුනේ ඇයි? මොකක්ද හේතුව? කොහොමද මේ ගමනේ ආරම්භය සටහන් වෙන්නේ? ඇත්තටම පාපැදිය ක්‍රීඩාවටම මුල්ම හේතු වුණේ මොකද මගේ ගම හෝමාගම දියගම් ප්‍රදේශයේ. එතෙන් ඒ අවට තමයි හෝමාගම ආසනයේ පැත්තේ තියෙන පාපැදි තරඟ ගොඩක්ම අවුරුදු උත්සවවල වලට සහභාගී වෙනවා. මොකද HS කම්මල්පාලිත කියන්නේ මගේ ගමේ කොට්ටාවේ. ඉතින් එතුමා පදින පාපැදි තරඟ අපේ ගෙවල් හරහා තමයි යන්නේ. ඉතින් හැමදාම අවුරුදු මාසේ රේස් බලනකොට දේ ආවර්තස හවස 5-6 වෙනවා ගෙදර යනකොට. ඒ දැකලා තමයි මම පාපැදි ක්‍රීඩාවට අවතීර්ණ මුල්ම හේතුව. ඉතින් ඉතින් පස්සේ මම ඔලෙවල් විභාගයෙන් පස්සේ පාපැදියට අවතීර්ණුණා. ඉන් අනතුරුව ඒ පාල සීමාව තුළ අවුරුදු 3ක් විතර මම තනියම පුහුණුවෙන් කරලා ඉන් අනතුරුව මට හමුණා ලංකාවේ ජනප්‍රියම දක්ෂම පාපැදි ශූරයෙක් වෙන HS කමල්පාලිත මගේ මූලික ගුරා. අපේ ගුරා කිව්වොත් නිවැරදි, ඒක තමයි අපේ සමාජයේ කතා කරන්නේ. එතුමා තමයි මාව රේෂින් වර්ගයේ පාපැදියට උස්සලා තිබ්බේ. එතුමා තමයි මාව 97 වසරේ රේෂින් පාපැදි තරඟයකට සහභාගී කළා. එතන ඉඳලා මම මුලින්ම සලකා ක්‍රීඩා සමාජයේ තමයි පාපැදියට නැග්ගේ. එන් අනතුරුව මම 98 වසරේ යුද හමුදාවට අවත් මේ ඇතුල් වුණා. ඔබ සියලු දෙනා දන්නම අපේ ලංකාවේ දක්ෂම මැරතන් ශූරයෙක් වෙන මේ එන් කරුණාරත්න මහත්තයා. කරුණාරත්න මහත්තයා මැරතන් කරුව කිව්වොත් ඔව් හැමෝදා. ඔව් එයා තමයි මගේ නිවසට ඇවිල්ලා මාව යුදහමුදා සේවා බලකායට බඳවගෙන මාව එතනින් ඉදිරියට අරන් ගියේ එතුමා තමයි. මම 99 වසරේ දකුණු ආසියා පාපෙත් තරඟාවලියේ පළවෙනි රම් පදක්කම දෙවනි රම් පදක්කමත් මම ලංකාවට ලබා දුන්නා. හොඳයි. දැන් සීපී මීමනගේ කිව්වහම මේ දකුණු ආසියානු මට්ටමේදී අතිවිශිෂ්ට දක්ෂතාව දක්වපු කෙනෙක්, එකක් දෙකක් නෙමෙයි පදක්කම් හතරක්ම තියෙනවා. එහෙම පදක්කම් හතරක්ම ලංකාවට දිනා දෙන්න දකුණු ආසියානු මට්ටමේ සමත් වෙච්ච එකම ක්‍රීඩකයා විදිහටත් අදත් ඉතිහාසයේ ඉන්නේ ඔහු. විශේෂයෙන්ම දැන් මේ 99 2006 ඔබ තරඟාවලි දෙකක්ම දිනනවා. එතකොට දැන් මේ තරඟාවලි දෙකේදීම ඔබ ලැබපු මේ ජයග්‍රහණ පිළිබඳව මොකද ඔබට දැන් ආපහු හැරිලා බලද්දි හැඟෙන්නේ? මොකද ඔබ විශේෂයෙන්ම මේ පාපැදි ක්‍රීඩාව නරඹන්න ගිහිල්ලා ඒකෙන් ක්‍රීඩාවට ඇල්මක් ඇති වෙලා පාපැදිරේ නැගපු කෙනෙක්. මොකද ඔබට හිතේ? ඇත්තටම ගොඩක් සන්තෝෂයි. මම හිතුවේ මම මේ වගේ තත්යකට එන්න පුළුවන් වෙයි කියලා. ඇත්තටම මේක ගොඩක්ම අත දුන්න මගේ පුහුණුකරුත්, ඉන් අනතුරු මාව යුදහමුදාවට අර යුදහමුදාවෙන් මට දුන්න සහයෝගයත්, ඒ දුන්න සහයෝගෙත් එක්ක තමයි මම මේ තත්ත්වයට ආවේ. මං ඇත්තටම 2006 ජයග්‍රහණය මං ගොඩක්ම බලාපොරොත්තු වෙච්ච ජයග්‍රහණයක්. මොකද මං සෑහෙන්න කැපවීමකින් පුහුණුවෙන් කළා. ඒකට හිටියේ පුහුණුකරු අපේ කොරියන් ආවෙන් ගෙන්නපු පුහුණුකරුවෙක් හිටියා, චෝ කියලා මහත්තෙක්. එතුමත් දැන්ට ජාතික පුහුණුකරුවෙක් හිටින්න එන් කවුද පාරත්නායක මහත්තයත් ඇතුළු ඒ සියලු දෙනාගේම මහන්සියෙන් මං ඇත්තටම මේ තරඟයේ රම් පදක්කම් දෙකක් සහ ක්‍රීඩී පදක්කමක් 2006 වසරේ ලංකාවට ලබා දුන්නා. සීපී මීමනගේ මහත්මයා, දැන් ඔබ 1999 අවුරුද්දේ කදිම ආරම්භයක් ලබා දෙනවා. 2006 අවුරුද්ද දක්වා ඔබ ඒක පවත්වාගෙන යනවා සහ නැවත ජයග්‍රහණයක් ලබා දෙනවා. 2010 දී ජනක හේමන්ත කුමාර බංග්ලාදේශයේ ඩකා නුවරදී ඒ තරඟේ නරඹන්න දකින්න අපිට ඇහැට දකින්න මට අවස්ථාව ලැබුණා. ඒ වගේම 2016 දී ජීවන් ජයසිංහ ලබපු ජයග්‍රහණයේදී මේ මානසික අභිප්‍රේරකවරයා විදිහට කණ්ඩායමත් එක්ක ඉන්න මට අවස්ථාවක් ලැබුණා. දැන් අපිට පේනවා දකුණු ආසියානු මට්ටම දක්වා දිනන්න පුළුවන් ක්‍රීඩකයෙක් ඉන්නවා. ඇත්තටම අපි දකිනවා ඒ ක්‍රීඩකෙන්. හැබැයි එතනින් එහාට අපේ රටේ සම්පත් පිළිබඳව ගැටලුවක් නැහැ. මම හැමදාම විශ්වාස කරන දේ තමයි මේ සම්පත් කළමනාකරණය තමයි ගැටලුව තියෙන්නේ. ඇයි අපිට මෙතනින් එහාට පැන ගන්න බැරි? මොකක්ද මේකේ තියෙන, අපි හිර වෙන්නේ කොතනද? ඔබ ක්‍රීඩකෙක් විදිහට ඒක දකින්නේ කොහොමද? මට පේන්නේ මේක මොකද පාපැදි තරඟයේ අවසාන වුණාට පස්සේ දකුණු ආසියාව තරඟයක් අපි එම් කරන්න ඕනේ. ඊට පස්සේ අපි එන්න ඕනේ ඊළඟ ලෙවල් එක. මොකද අපේ දකුණු ආසියා කන්මේ මැඩල් එකක් හරි දෙකක් හරි අරන් ආවට පස්සේ ඒ ක්‍රීඩකයෝ එතනම තමයි සිටින්නේ. අමතක කරලා දාන තත්ත්වෙකුත් තියෙනවා.
එන් ඉදිරියට බලාපොරොත්තු වෙන ආසියාත් තරගවලට සහභාගී කරන්නේ මොන වගේද? මේ ක්‍රීඩකයන් සැලැස්මක් අපි ක්‍රීඩා කණ්ඩායමක් අරන් දීර්ඝ කාලීන පුහුණු වැඩ මුලව කරලා ඒ ආසියාගේ තත්ත්වයට ගේන්න අපේ බලධාරීන් ඒකට මේ සහයෝගය දක්වන්න ඕනේ. නැත්නම් අපි සදාටම පාපදි ශේස්ත්‍රයෙන් දකුණු ආසියා තරඟ විතරක් ජයග්‍රහණය කරයි කියලා හිතනවා මගේ මතය හැටියට. මේ 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 තියෙන තත්ත්වේ හැටියට මගේ අදහස එහෙම එකක් ලේසියෙන එකක් නෑ. මොකද හේතුව දැන් ඇත්තටම අපි ක්‍රීඩාවේ එකතැන රැඳිලා හිටියට පහසුකම් සැපීම අතින් ක්‍රීඩකින්ට මඟ පෙන්වීම අතින් ක්‍රීඩකින්ව දිනු කිරීම අතින් ඉන්දියාව වගේ රටවල් තාක්ෂණයේ පැත්තෙන් එහෙම ගොඩක් ලොකු ගමනක් යන බව අපිට පේන්න තියෙනවා. මේ තියෙන තත්ත්වේ ගියොත් අපිට තියෙන පාපෙදී ආපිටත් ආධිපත්‍ය බිඳ වැටලා බොහොම ඉක්මනින් දකුණු ආසියාව ඇතුළේ තර්ජනයක් මතුවේ කියලා ඔබතුමාට හිතෙන්නේ? අනිවාර්යයෙන්ම. මොකද 2006 වසරේ ඉන්දියාව පකිස්තානය කියන්නේ පාපෙදී ක්‍රීඩාවෙන් ගොඩක් පල්ලෙහා හිටියේ. ඊවස 2010 වසරේ බංග්ලාදේශෙත් මම ඒ තරගාවලිය සහභාගී වුණා. මම තරගයේ 5 වෙනි ස්ථානේ ලබා ගත්තේ 4 වෙනි ස්ථානේ. එතකොට යම්කිසි ස්ථානයකට ඉන්දියාව ඇවිල්ලා. ඊට පස්සේ 2016 වසරේ බලද්දී තව ඉන්දියාව පකිස්තානය ඉහළට ඇවිල්ලා. අපේ තවමත් දකුණු ආසියා ලෙවල් එකේ ඉන්න. අපි තමයි ඉස්සෙල්ලාම දකුණු ආසියා පාපෙදී රම්පදක්කම ජයග්‍රහණය කරේ. අපි යන්න ඕනේ පාපෙදී වලින් අනිත් රටවල් වලට ඉස්සෙල්ලා ආසියාත් තරඟ ජයග්‍රහණය කරන්න. ඒ හැකියාව අපේ ක්‍රීඩකයන්ට තියෙනවා. අපේ ක්‍රීඩකයන් නැතිකමක් නෙමෙයි, අනිවාර්යයෙන්ම අපේ ක්‍රීඩකයන්ට ඒ හැකියාව, දක්ෂතාවය, උමනාව තියෙනවා. අපේ ඉන්න බලධාරී ඒගොල්ලන්ට ඒ ආකාරයට වැඩ කටයුතු කළා නම් අපිට ආසියා ක්‍රමටල් එකකට යන්න මහා කාලයක් බලන් ඉන්න ඕනේ, ළඟදීම බලාපොරොත්තු වෙන්න පුළුවන්. හොඳයි. අපි මේ එක්තරා පැත්තකින් ගත්තාම අපි මේ එක පැත්තකින් පුහුණු කරුවන්ගේ සහ බලධාරීන්ගේ තියෙන චෝදනාවක් මම මේ කියන්නේ. මේ දැන් ඉන්න ක්‍රීඩකෝ ඉස්සර හිටපු ක්‍රීඩකයෝ වගේ මේ අධිෂ්ඨානශීලී නෑ, ජවාදික නෑ, කට්ට කහගෙන යමක් කිරීමේ හැකියාව නෑ කියන පොඩි චෝදනාවක් තියෙනවා. ඔබට විශේෂයෙන්ම මේ පාපෙදි ක්‍රීඩාව කියලා කියන්නේ ඇත්තටම ටිකක් ලොකු වෙලාවක් ඇදෙන ක්‍රීඩාවක්, වේගය තියෙන්න ඕනේ, ඒ වගේම දරා ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ, සටන් කිරීමේ හැකියාව උපරිමෙන් තියෙන්න ඕනේ, විටක පසුබහිනවා, විටක ඉස්සරහට එනවා, විටක ප්‍රතිවාදය තමන් පහු කරලා යනවා, හැබැයි ඔහු හඹාගිල ජයග්‍රහණය කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. මේ වගේ මේක ලොකු යුද්ධයක් කිව්වොත් හරි. මේ ක්‍රීඩකින්ට දකුණු ආසියානු පදක්කම් 4ක් ගත්ත ක්‍රීඩකෙක් විදිහට මොකක්ද ඔබට කියන්න තියෙන්නේ? ඒකේ ඇත්තටම තියෙන්නේ පාපදී ක්‍රීඩාව ලොකු මහන්සියක් කලා කරන්න ඕන කැපවීම තියෙන්න ඕනේ. ගොඩක්ම පාපදේ තරඟයකට සහභාගී වෙන ක්‍රීඩකෙක් වුණාම කැපවීම තියෙනවා. ඇතරම 2006 දකුණු ආසියා පාපේ තරඟාවලියට සෑහෙන කැපවීමක් කළා. මොකද මම ඒතර දියගම මගේ නිවස අසල ක්‍රීඩාංගනේ තමයි සංචිතය අන්තිම කාලේ. මගේ කැපවීම කියන්නේ මම ඒ අන්තිම මාසය තුල මම නිවසට යන්න බලාපොරොත්තු වෙන්නේ. මගේ ඔළුවේ තිබ්බේ දකුණු ආසියා මැඩල් එකක් විතරයි. මොකද මට එවකට හිටිය පුහුණුකරු කතා කරලා කිව්වේ ඔයාගේ ඔළුවේ තියෙන ඕනේ කමල් පාලිත මට කිව්වේ ඔයාගේ ඔළුවේ තියෙන ඕනේ මැඩල් එකේ විතරයි 100. අම්මා තාත්තා දෙම මේ බිරිඳවල් දරුවල් නෙමෙයි. මම ඒ වගේ කැපවීමක් කළා තමයි මම රම්පදක්කමකට 2006 යන්න පුළුවන්කම ලැබුණේ. ජයග්‍රහණ ආරක්ෂා කරගන්න නම් කැප කරන්නම වෙනවා. හොඳයි. අපි අවසාන වශයෙන් සීපි මීමලගේ මහත්මයාගෙන් මෙන්න මේ දේ අහන්න කැමතියි. මොකද අපි හැම විට මේ අවස්ථාව ලබා දෙනවා. ඔය ගමන ආපු එක හුදකලා ගමනක් නෙවෙයි, අනිවාර්යෙන් බොහෝ පිරිසක් ඔබගේ පිටිපස්සේ ඉන්නේ නැති. ඒ තිරෙන් පිටිපස්සේ මිනිස්සුන්ව මතක් කරන්න අපි අවස්ථාවක් නොදුන්නොත් ඒක උන්ට ලොක් කරන ලොකු අසාධාරණයක් වෙනවා. අපි ඕන්න මතක් කරමු. ඇත්තරම මම 98 වසර තමයි යුද හමුදාවට ආවේ. එවකට හිටිය යුද හමුදා පොත්තුමාල සියලු දෙනාටම 30 දැනට ඉන්න යුද හමුදා පොත්තුමා ඇතුළු යුද හමුදා පාවදේ කමුටුවේ සභාපති දුමින්ද සිරනාග මැතිතුමා, ජෙනරාල් දුමින්ද සිරනාග මැතිතුමා, ඒ වගේම ලේකම්තුමා කර්නල් ලන්දි ජයසිංහතුමා එතුමත්, ඒ වගේම මගේ මව් ඒකකේ මම යුද හමුදා සේවා බලකායේ යුනිට්ව සේවය කරන්නේ මව් ඒකකේ බලකාධිපති ඉන්න බ්‍රිගේඩියර් කල්දේරා මැතිතුමා. ඒ ඇතුළු සියලුම නිලධාරීන්ට මං මගේ මේ අවුරුදු 21 මාරක සේවා කාලය මේ අවසරේ අවසානේ වෙනවා. මම යුද හමුදාවේ විශ්‍රාම යන මේ අවසරේ අන්තිමට මම ක්‍රීඩා කළාට මං වෙනුවෙන් රට ආරක්ෂා කරන සේවය කරන සියලුම නිලධාරුවන්ට මං බොහොමත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගේ දරුවෝ 3 දෙනාත්, මගේ බිරිඳත් මගේ පිටිපස්සේ හිටියා මේ ජයග්‍රහණ වලට. හොඳයි. ACP මීමනගේ ශ්‍රී ලංකාවට දකුණු ආසියානු පදක්කම් රන් පදක්කම් 1ක් 2ක් 3ක් නෙවෙයි 4ක් දුන ක්‍රීඩකයා
ලංකාවේ පාපැදි ආධිපත්‍ය දකුණු ආසියාව තුල පතුරුවාලීමේදී එහි පෙරමුණේ රාළ කෙනෙක් විදිහට සටන් කරපු ක්‍රීඩකයා කියලා අපිට බය නැතුව හඳුන්වන්නට පුළුවන්. ලංකාවේ පාපැදි ඉතිහාසය ලියද්දී අමතක කරන්න බැරි නමක් තිබෙනවා නම් ACP මීමනගේම පිය යුතුයි. අපි ඔබතුමන්ට ස්තුතිවන්ත වෙනවා අද දවසේ සාකච්ඡාවට සහභාගී වීම පිළිබඳව. තමන්ගේ වටිනා කාලය කැප කරලා ඇවිල්ලා ඉතාමත්ම වටිනා අදහස් රැසක් අපිත් එක්ක බෙදා හදාගත්තා. ඔබතුමාට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. හොඳයි අපි නික්මෙන්නට අවසර ප්‍රාර්ථනා කරනවා. ලබන සතියේත් ඔබගේ නිවසට ගොඩවදින බලාපොරොත්තු ඇතිව ඉතින් ප්‍රාර්ථනා කරන්නට කැමැති එළඹෙන සතිය ජවයින් පිරි ඒ වගේම ජයග්‍රහණින් සපිරි ක්‍රීඩාශීලී සතියක් වෙන්නට කියලා ඔබට සුබ රාත්‍රියක්.